සමහර වෙලාවට කිව්ව රටට සල්ලි එවන්න එපා කියලා. සමහර කිව්වා අපි එනකන් සල්ලි එවන්න එපා කියලා. විදේශ ප්‍රේෂණය එවන්න එපා කියලා සභා පක්ෂ කිව්වයි කියලා. සාමාන්‍ය මිනිස්සු හිතන්න පුළුවන් අපි කිව්වයි කියලා. කරුණාකරලා අපි කවදාකවත් එහෙම කියන්නේ නැහැ. මෙතුමා ජනාධිපති වුණාට පස්සේ අනේ මේ මං කාගේවත් එහෙම එකක් අහලා නැහැ. මේ සංවිධාන දෙකම ජනතා විමුක්ති පෙරමුණ සම්බන්ධ ආයතන. කවුද? මගේ. දැන් ඔයා අර CID එකට ගිහපගෙන ආනේ දුදේ මේ කෙහෙලියට විරුද්ධව. දොරේ සද්දේ බෙරේ සද්දේ අඳුර ගන්න පුළුවන්. තම මේ ආණ්ඩුව බිඳවට්ටන්න කැබිනට් මණ්ඩලවල ඉඳලා අද මෙතන ප්‍රශ්න කරන විදිහ අපිට පැහැදිලි. මා දැනුවත් කිසිම කෙනෙක් විදේශගත ශ්‍රී ලාංකිකයකට මුදල් එවන්න කියලා ප්‍රකාශ කරේ නැහැ. හැබැයි අපි මෙහෙම කියලා තියෙනවා. රටේ මිනිස්සුන්ට දැන් අපේ සමහර වෙලාවට කිව්ව රටට සල්ලි එවන්න එපා කියලා. මොන විවිධ දේශපාලනික හේතුන් මත සමහර උන්ඩියල් කරලා එවන්න කිව්වා. සමහර කිව්වා අපි එනකන් සල්ලි එවන්න එපා කියලා. එහෙම කිව්වනේ. ඒකනේ අපි ආයි තර්ක කරන්න ඕනේ නැහැ. විවිධ පාර්ශ්ව එහෙම චෝදනා කරා අපි එනකන් සල්ලි එවන්න එපා රටට. ඒතකොට සල්ලි ආවේ නැති වුනම රට වැටෙනවා. රට බංකොලොත් වෙනවා. තෙල් නැති වෙනවා. එහෙම ගිනි ගා. එහෙම තත්වයක් ඇති වෙන නිසා සල්ලි එවන්න එපා. කොහොම හරි දේශපාලන පක්ෂ විසින් ඒ විදියට ප්‍රකාශ පත් කරා. කොහම වුණත් මම එතකොට දැන් මේ විදියට රටේ මිනිස්සුන්ට සල්ලි එවන්න එපා කියලා තියෙද්දි අපේ ජනතාව රටට සල්ලි එවන්න පටන් ගත්තා. ඒ සඳහා මේ රටට නීත්‍යානුකූල මාර්ග ඔස්සේ රටට මුදල් එවන්න කියන එක අපි දැනුවත් කරමින් කරු නියෝජ්‍ය කතානායකතුමනි මෙතුමා මේ පොදුවේ චෝදනාවක් කරනවා සල්ලි විදේශ ප්‍රේෂණය එවන්න එපා කියලා සභා පක්ෂ කිව්වයි කියලා. අපි දේශපාලන පක්ෂවල නායකයෝ. එතකොට ඒක හරියට කිව්වේ නැතුණාම සාමාන්‍ය මිනිස්සු හිතන්න පුළුවන් අපි කිව්වයි කියලා. කරුණාකරලා අපි කවදාකවත් එහෙම කියන්නේ නැහැ. හැබැයි රනිල් වික්‍රමසිංහ මැතිතුමා අගමැති ජනාධිපති වුණාට පස්සේ මම නම් අහලා නැහැ කවුරුවත් විපක්ෂ කෙනෙක් විදේශ ප්‍රේෂණය එවන්න එපා කියලා කියනවා. ඊට කලින් කිව්වා මුන් හොරා කරනවා ඒ හින්දා එවන්න එපා. හැබැයි මෙතුමා ජනාධිපති වුණාට පස්සේ අනේ මේ මං කාගේවත් එහෙම එකක් අහලා නැහැ. කවුරුවත් එහෙම කියන්නේ නැහැ. කරුණාකරලා එහෙම පොදුවේ චෝදනාවක් නොකර මේ රටේ විදේශ ප්‍රේෂණය එවන්න එපා කියලා කවුරු හරි කියලා තියෙනවා නම් කරුණාකරලා ඒක නම් කළා කියන්න. නම් කළා කියන්න. අපි කවදාකවත් එහෙම කියලා නැහැ. ගරු ඇමතුමා පිළිතුරු. මට මම ඊට කලින් මේ පාර්ලිමේන්තුවේ මේ කාරණාව සඳහන් කරලා තියෙනවා. පාර්ලිමේන්තුවේ මේ කාරණාව මම සඳහන් කරලා තියෙනවා. ටිල්වින් සිල්වා මහත්මයා සංඛ්‍යාලේඛන සමග පාර්ලිමේන්තුවේ නැති මම මේ පාර්ලිමේන්තුවේ නැගෙන මේ පක්ෂ දේශපාලන විදියට කිව්වේ ගෙනාවහම ආණ්ඩුවක් ආවහම සල්ලි ගෙන්නා ගන්න විදිය ප්‍රකාශයට කත් කරා. ඒ වගේම ඊතරත කියන සංවිධානය පැහැදිලි වශයෙන්ම මේ වෙලාවේ සල්ලි එවන්න එපා කියන එක පැහැදිලි කරා. ඒ සංවිධාන දෙකම ජනතා විමුක්ති පෙරමුණ සම්බන්ධ ආයතන. දොරේ සද්දේ බෙරේ සද්දේ අඳුර ගන්න පුළුවන්. පහුගිය කාලේ පුරාවට මේ ආණ්ඩුව බිඳවට්ටන්න කැබිනට් මණ්ඩලවල ඉඳලා තීන්දුව తీරන අරගෙන අද මෙතන ප්‍රශ්න කරන විදිහ අපිට පැහැදිලි. හරිද? ප්‍රශ්න එනකොටම තේරෙනවා මොකද්ද කිව්වේ කියලා. ඔබතුමා හරියටම ඔබතුමා මීට පෙරත් මට මතකයි යම් ප්‍රකාශයක් කරා. ඒ පිළිබඳව මම දැක්කා මාධ්‍ය ප්‍රධාන විවාදයකට අපි ආරාධනා කරා. මම ඔබතුමාට හැන්සාර්ගත කරන්න කියන ඔබතුමා කියන්න මා දැනුවත්ව කිසිම කෙනෙක් විදේශගත ශ්‍රී ලාංකිකයකට මුදල් එවන්න කියලා ප්‍රකාශ කරේ නැහැ. මම කියන්න පෙන්නන්නකො මේක ඉතාමත් ජනප්‍රිය ලෙස ගොතන ලද ප්‍රබන්ධයක්. හරිද? හැබැයි අපි මෙහෙම කියලා තියෙනවා අපේ රටේ මහජනයා විදේශගත ශ්‍රී ලාංකිකයන් විශාල ඩොලර් ප්‍රමාණයක් උපයලා ලංකාවට ආවට පස්සේ ඒ ඩොලර් හොරකම් කර බව කියලා තියෙනවා. මම නේ ඔබතුමාත් කියලා දිනු ඩොලර් හොරකම් කර බව කිව්වනේ නේද? රාජපක්ෂලා මුදල් හොරකම් කර බව ඔබතුමා කිව්වනේ නේද? හරියට හරිනේ ඩොලර් හොරකම් කර බව. ඉතින් ඒක අපිත් කියලා දිනු. එතකොට මහජනයාගේ ගරු නියෝජ්‍ය කතානායකතුමනි මහජනයා උපයලා මහා ධනයක් එව්වට පස්සේ ඒ ඩොලර් හොරකම් කරන බව මේ පාර්ලිමේන්තුවේ කියලා තියෙනවා. හැබැයි ඒකෙන් කවුරු හරි ඇමතුමා ඒකෙන් කවුරු හරි තේරුම් ගන්නවා නම් නේද? ඒකෙන් කවුරු හරි තේරුම් ගන්නවා නම් මේක එපා කියනවා කියලා ඒගින් තිබුණේ. හරිද? ඒ නිසා මම හිතන්නේ කොතනකවත් මේක ඉතාමත් ජනප්‍රිය ලෙස කරන ප්‍රබන්ධයක්. ඔබතුමාට මම කියනවා ඒ නිශ්චිත කවුද? එතුමාගේ දැන් ඔයා අර CID එකට ගිහපගෙන ආනේ දුදේ මේ කෙහෙලියට විරුද්ධව. එයාද? කෙහෙලියට විරුද්ධද කී? හරි ඒකනේ කෙහෙලියට විරුද්ධද කී? ඒකනේ කෙහෙලිය ඖෂධ ගේනකොට හොරකම් කරා කියලා CID කියලා කියනවානේ. යදාමිනි ගුණවත්ද මත්තම තමයි ප්‍රශ්නේ අහන්න. නියෝජ්‍ය කතානායකතුමනි මගේ දෙවැනි අතුරු ප්‍රශ්නේ අහනවා ගරු ඇමතුමාගෙන්. දෙවැනි අතුරු ප්‍රශ්නේ ගරු ඇමතුමාගෙන්. ගරු අමාත්‍යතුමා
ඉන්නකොට තමයි මේ සංවාදයට බඳුන්නුනේ. එතනදි මං නැවත වතාවක් කියනවා සුනිල් හඳුන්නෙත්තු හඳුන්නෙත්තු හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරයා කරපු ප්‍රකාශය, ටෙල්වින්ද සිල්වා මහලේකම්වරයා කරපු ප්‍රකාශය මම මීට කලින් දවසේ මේ මෙතනට ඇවිල්ලා ඉදිරිපත් කළා. ඒ වගේම ඩොලර් ලංකාවට එව්වහම හොරකම් කරන්න පුළුවන් කියන මතේ ඩොලර් හොරකම් කරන්න බෑ. රටේ වංචා දූෂණ තියෙන්න පුළුවන්. බැංකුවට පිටරට මිනිස්සු සල්ලි එවන්නේ තමන්ගේ ගිණුමට, තමන්ගේ පර්සනල් account එකට, තමන්ගේ නැත්නම් තමන්ගේ ගියක් දොරක් ගන්න මොකකට හරි. ඒ සල්ලි කාටවත් හොරකම් කරන්න බෑ. හැබැයි රටේ වත්කම් විවිධ විවිධ විදියට මිනිස්සුන්ට වංචා කරන්න පුළුවන්. එතකොට රටේ වත්කම් වංචා කිරීම, රටේ වන මිනිස්සුන්ගේ සල්ලි හොරකම් කරන විදියට මතයක් ගොඩනැගුවාම ඒක හරහා පිටරට ඉන්න මිනිස්සු මෙහෙමන අපේ සල්ලි හොරකම් කරනවා කියලා සල්ලි නොයව ඉන්න තීන්දුවක් ගන්න එක සාදා. එතකොට ඔබ එවන ඩොලර් මුන් හොරකම් කරනවා කියන මතය හැදීම හරහා ලංකාවට එවන ලද ඩොලර් වල විශාල අඩුවීමක් සිද්ධ වුණා. ඒක පැහැදිලි වශයෙන් සිද්ධ කරන්න ඕනේ. ඒ වගේ මේක ඍජුව හා වක්‍රව දෙවිදියටම සඳහන් කළා කියන එක. කොහොම වුණත් මේ රටට නීත්‍යානුකූල මුදල් එවන්න කියලා අපි මේ අමාත්‍යංශයේ බාරගත්තු වෙලාවේ ඉඳලම රෝහල්වල බෙහෙත් නැති ප්‍රශ්නේ, ඉන්ධන නැති ප්‍රශ්නේ, කිරිපිරි නැති ප්‍රශ්නේ හොවා දක්වලා ඒ පිළිබඳව මිනිසුන්ගේ අනුකම්පාව, ඒ තමන්ගේ හිත උණුවෙන අපේ විදේශගත ශ්‍රමිකයන්ගේ සල්ලි ටික ගෙන්න ගන්න අපි කැම්පේන් එකක් සඳහන් කරා. ඒක අපිට ඉදිරියට කරගන්න පුළුවන්කම ලැබුණා. ඒ හරහා අපිට හොඳ ප්‍රතිචාර ජනතාව ලබා දුන්නා. ඒ වගේම විද්‍යුත් වාහන හරහා ලංකාවට ගෙන්නන්න බලපත්‍ර ලබා දීලා ගිය අවුරුද්දේ නොවැම්බර් මාසයේදී කැබිනට් මණ්ඩලයට යෝජනාවක් ඉදිරිපත් කරලා අනුමැතිය අරගෙන අපි ඒ සඳහා මේ වෙනකොට විද්‍යුත් වාහන 200කට ආසන්න සංඛ්‍යාවක් ගෙන්න ගන්න ක්‍රමවේදය හදලා ඒ හරහා ඩොලර් ලක්ෂ 240කට අධික මුදලක් ඒ හරහා ලංකාවට ගෙනල්ලා තියෙනවා. ඒකෙන් එළියට ගිහිලා තියෙන වාහන මිල දී ගන්න ඩොලර් මිලියන 9,90,000 ගිහිලා තියෙන්නේ. ඒකේ ප්‍රගතිය ඒ ආකාරයට තියෙනවා. ඒට අමතරව නීත්‍යානුකූල ඔස්සේ රටට මුදල් ලැබෙන ශ්‍රමිකයන්ගේ මුදල් ප්‍රමාණය මත ගුවන් තොටුපළේදී ලබා දෙන තීරුබදු සහනය ඉහළ නැංවීමට කටයුතු කළා. කැබිනට් මණ්ඩලය අනුමත කළා ගිය අවුරුද්දේ මැදභාගයේදී. හැබැයි තවමත් ගුවන් තොටුපළේ මේක ක්‍රියාත්මක කරන්න ඇවිල්ලා ඇප් එකෙන් ක්‍රියාත්මක කරන්න බැහැ. ඉතින් නිලධාරීන් පිළිබඳ ප්‍රශ්න අපිට හැමදාමත්ම තියෙනවා. එහාට මෙහාට පාස් කර කර මේ ශ්‍රමිකයාට ලබා දෙන සහනය ලබා දෙන්න තාම කස්ටම් එකත්, ඒ වගේම ඒ අවශ්‍ය නිලධාරීනුත් කටයුතු කරලා නැහැ කියන එක මම මේ වෙලාවේ සඳහන් කරනවා. අපි ප්‍රතිපත්ති සම්පාදකයෝ වශයෙන් ගත යුතු තීන්දු අරගෙන තියෙනවා. ඒ වගේම විදේශ රැකියා නියෝජිත ආයතනවල විදේශ නියෝජිතයන්ගෙන් ලැබිච්ච සල්ලි, වෙනදා විදේශ රැකියා නියෝජිත ආයතනවලදී ඒ අයට හම්බෙන සල්ලි ඒ අය උණ්ඩියල් විදියට ගෙන්න ගත්තේ. අපි අනිවාර්ය නීතියක් දැම්මා. ඒන මුදල අනිවාර්යෙන්ම ලංකාවට බැංකු හරහා ප්‍රේෂණය නොකරොත් ඒ අයගේ ලයිසන් කැන්සල් කරනවා කියලා. ඒ අනුවත් අපිට විශාල මුදල් ප්‍රමාණයක් ගෙන්න ගන්න පුළුවන් වුණා. ඒ වගේම විශ්‍රාම වැටුප් ක්‍රමයක් අපි ආරම්භ කළා. ඒ හරහාත් අපිට පුළුවන් වුණා තවත් වැඩි පුර ප්‍රමාණයක් මුදල් ලංකාවට ගෙන්න ගන්න. ඒ වගේම විදේශගත ශ්‍රමිකයන්ව පිළිගැනීමක් ලබා දීලා ගරුත්වයක් ලබා දෙන්න හෝප් ගේට් නොයෙක් නොයෙක් විදියට අපි වැඩ කටයුතු කරන්න පටන් ගත්තා. ඒ වගේම විදේශගත ශ්‍රමිකයන්ගේ එවන ලද ප්‍රේෂණ පදනම් කරගෙන 104ක පොලි ප්‍රමාණයට අනුව නිවාස ණය සඳහා වන කැබිනට් පත්‍රිකාවක් ඉදිරිපත් කරලා මේ වෙනකොට වාණිජ බැංකුත් සමග සියලු බැංකු සමග සාකච්ඡා කළා. ඒක ක්‍රියාත්මක මට්ටමට ඇවිල්ලා තියෙනවා. ඒ වගේම විදේශ ප්‍රේෂණ වූ ශ්‍රමිකයින්ට අධ්‍යාපන අධ්‍යාපනයට යන විට අතිරේක ලකුණු ලබා දෙන්නත් යෝජනා කළ තියෙනවා. ප්‍රේෂණ එවන මට්ටම අනුව ඒ වගේම ගම්වල ඉන්න වතාව දෙක තුන ප්‍රේෂණය යොපු අයට විශේෂ වවුචර් පත්ක්‍රමයක් කරහත් අපි මේක වර්ධනය කරනවා. මේකේ අපේ අරමුණ 2018-19 කාලේ ඩොලර් බිලියන 7.6ක් දක්වා ඩොලර් බිලියන ප්‍රමාණයක් අවුරුද්දට අපිට ලැබුණා. මේක වර්ධනය කරගෙන එක මාසයකට ඩොලර් බිලියනයක් දක්වා ගිහිල්ලා වර්ෂයකට ඩොලර් බිලියන 12ක ප්‍රමාණය දක්වා ඉහළ නංවා ගැනීම තමයි අපේ ඉලක්කය තියෙන්නේ. බොහොම ස්තුතියි.